අයිවන් සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ මේ සිටින්නේ කොළඹ ටෙලිවිෂන් නාලිකාවේ. ඔබේ ජීවිතයට තවත් ආලෝකයක් එක් කරන්නට ඔබේ ජීවිතය වැඩසටහන් සමගින් ඉතින් මේ වැඩසටහනේ තවත් සුවිශේෂී අංගයකට තමයි මේ වෙලාවේ අපි යොමු වෙන්න සූදානම්ින් සිටින්නේ. සුවිශේෂී අංගයක් කිව්වහම ඔබ දන්නවා අද දවසේ මේ වෙලාවේදී අපි මේ වෙලාව වෙන් කරලා තියෙන්නේ කලාවට ආදරය කරන ඔබ වෙනුවෙන්. කලාව හා සම්බන්ධ ආදරණීය චරිත ඔබේ ජීවිතයට සමීප කරන්නටයි අපි මේ විශේෂාංගය සූදානම් කරගෙන තියෙන්නේ. ඉතින් ආරාධනා කරනවා අදත් එකතු වෙන්න කියලා ආදරණීය තරුව විශේෂාංගය සමග. දැන් ඔබ බලා ඉන්නවා ඇති අද කවුද මේ විශේෂාංගයේ සමගින් එකතු වෙන්නේ කියලා. විශේෂයෙන් ඔබ ඉතාමත් ආදරය කරන චරිතයක් තමයි අද වැඩසටහන සමගින් අවිත් සමගින් එකතු වෙන්නේ. මොකද ඔබ සමහර වෙලාවට විදේශගත වෙන්නට පෙර ආතුව ලංකාවේ සිටින කාලය තුළ මෑව හොඳින්ම හඳුනන චරිතයක් බවට පත් වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔබ වඩාත් ආදරය කරන චරිතයක් වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අද අපි වැඩසටහනින් පැමිණ සිටින ප්‍රවීණ රංගන ශිල්පිනි මැනි කුරුකුලසූරිය ඔබේ ආදරණීය කලා ශිල්පිනි. අයි බුවන් කියලා වැඩසටහනින් පිළිගන්නවා. ඉතින් හකේ කොහොමද ඉතින් ජීවිතේ හොඳින් ඉන්නවද? හොඳයි. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා අපිත් සමගින් එකතු වෙන්නට කතා බහ කරන්න පුළුවන්. ඔබ ආදරණීය කරන කලා ශිල්පිනිය සමගින් කතා බහ කරන්නට අද වැඩසටහන සුලින් අවස්ථාව තියෙනවා. මතක් කරනවා අපේ සුපුරුදු දුරකථන අංකය 02-94-112-516-687 මේ දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් අපිත් සමගින් සම්බන්ධ වෙන්නට. හොඳයි. ඇත්තටම ඒ දවස්වල ගත්තාම මේ චිත්‍රපට කර්මාන්තයේ ගත්තාම චිත්‍රපටයක් ගත්තාම නැතුවම බෙර චරිතයක් බවට පත් වෙලා හිටියා. ඒ හින්දා ඔබ වඩාත් හොඳින්ම අඳුරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ චිත්‍රපට ගැන කතා කරන්න කලින් දැන් හැමෝම දන්නවා මේ ඔබතුමගේ චිත්‍රපට ජීවිතය කොයි වගේද කියලා. අපි පොඩ්ඩක් ඊට එහාට යමු. කොයි විදිහටද මේ පුංචි කාලේ ගෙදර දොරේ කට්ටියත් එක්ක ජීවිතය ගත වුනේ? මගේ අම්මයි තාත්තයි අක්කලා හතර දෙනයි අයියයි අපි පස් දෙනා. ඉතින් අක්කා අපේ ලොකු අක්කා ජීවරාණි එයා ගොඩක් චිත්‍රපටිවල රඟපෑවා. එයා බොහොම කාර්ය බහුලයි මම කුඩා කාලේ. මං ඉපදෙන කාලේ වගේ තමයි ඉඳලා මෙයා රඟපානවා. ඊට පස්සේ අනිත් අක්කලා දෙන්න ඊට පස්සේ ටිකක් ගියා. නමුත් අයියයි මමයි තමයි එක ළඟ හිටියේ. ඉතින් අපි හරි සතුටෙන් හිටියා. ඉතින් මං අම්මට හරි අම්මා ගාවටම වෙලා ඉන්න කැමති පොඩි කාලේ. ඊට පස්සේ අයියයි මමයි ඉතින් සෙල්ලම් කරනවා. හරි විනෝදයි ඉතින් ජීවිතේ. හරි පිරිච්ච ජීවිතයක් ඉතින්. දැන් එතකොට මේ ලොකු අක්කා හින්දාද මේ විදිහට රංගන ශිස්ත්‍රයට ඇල්මක් ඇති වුණේ? ඔව් ඇත්තටම ඉතින් කුඩා කාලේ ඉඳලා අපි මේ පරිසරයේනේ හැදුනේ. ඉතින් ඒකෙන් මම හිතන්නේ අපි තෝරගන්න තිස්සලා අපිව තෝරගත්ත කියන අවස්ථාව ලැබුණා. ඉතින් කියන්නේ අපි හිතන්න තිස්සලා රඟපාන්න ඕනේ කියලා අපිට ආරාධනාව ලැබුණා රඟපාන්න. ඒ වගේම ඉතින් පුංචි කාලේ ඉඳලා මක්කා මියුසික් ඉගෙනගෙන ඉතින් ඒ වගේම නැටුම් ඉගෙනගෙන ඒ වගේ දේවල් එයා පොඩි කාලේ ඉඳලා කරලා තිබුණා. ඉතින් පරිසරයේ ඒ වගේ කලාකාමී දේවල් තිබුණා. දැන් මේ පරිසරයේ හින්දාම දැන් පොඩි කාලේ මේ ඉගෙන ගන්න වයසේදී මේ බලාපොරොත්තුවක් තිබුණාද කවදා හරි දවසක කලාවට සම්බන්ධ වෙලා මේ වගේ දැවැන්ත ගමනක් එනවා කියලා? ඇත්තටම එහෙම ලොකු බලාපොරොත්තුවක්වත් මම ඉතින් එහෙම හිතුවෙත් නැහැ. මම ඉතින් ඉගෙන ගන්න දක්ෂකමකුත් තිබුණා. ඉතින් ඉස්කෝලේ යනකොට මට ටීචර්ස්ලා එහෙම කියනවා හොඳට ඉගෙන ගන්න එහෙම කියලා. නමුත් මං එහෙම ඒ කිසිම දෙයක් මම දැන් අද කාලේ වගේ නෙමෙයි අද පුංචි කාලේ ඉඳලම එක අරමුණ මොකක් හරි ශ්‍රේෂ්ඨයක් හරි වෘත්තියක් තෝරගෙනනේ ගෑනු ළමයි වුණත් යන්නේ. අපිට එහෙම එකක් තිබුණේ නැහැ. ඉතින් අපේ අක්කලා වුණත් විවාහ වුණා එතනින් ඉවරයි. ඉතින් කියන්නේ අර ආසාවට කලාව කරාට එහෙම වෘත්තිමය වශයෙන් තෝරා ගැනීමක් කියලා අපිට පොඩි කාලේ ඉඳලා තිබුණේ. ඉතින් එහෙම හැඟීමකින් නෙමෙයි ආරාධනාවක් ලැබුණා. ඉතින් ඊට පස්සේ සම්බන්ධ වුණා. ඉතින්
දැන් මේ මෙතුමිය ගැන කතා කරනකොට මේ ඒ දවස්වල චිත්‍රපටවල ඉඳපු තා දවැන්ත චරිතයක් චරිත ගණනාවකට තමන්ගේ රංගන ජයදායකත්වය ලබා දීලා එයින් තමන්ගේ උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කරපු චරිතයක්. ඉතින් මේ ඒ ගැන කතා කරොත් එහෙම මේ ගෙදර ජීවිතයේ ඉඳලා ඉගෙන ගන්න කාලේ ඉඳලා පාසල් කාලේ ඉඳලා කොයි විදිහටද මේ චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වෙන්නේ? මම පාසල් යන කාලේම තමයි වෘත්ති මේ චරිත රඟපාන්න සිනමාවට සම්බන්ධ වෙන්නේ. පොඩි කාලේ ඉඳලා අක්කත් එක්ක ගිහිල්ලා ওই ජූටි ජූටිල පුංචි ළමයිගේ කැලතිරේ එක්ක ඉස්කෝලේ එක ඒ වගේ දේවල් වලට මම ඉඳලා තියෙනවා. ඒ වගේම දිව්‍යාන චරිත පුංචි ළමයින්ගේ චරිත වලට මම කටහඬ දීලා තියෙනවා. දැන් පෙන්නනකොට එම දකින්න කියන්නේ මුළු චිත්‍රපටිය පුරාම දිව්‍යාන පුංචි ළමයින්ගේ චරිත වලට මම හඬගවලා තියෙනවා පුංචි කාලේ. ඒ වගේ ඉතින් තව නිකන් පොඩි පොඩි ඔය නිකන් හැමෙන් ඒවට ඉඳලා තියෙනවා. නමුත් චරිතයක් විදිහට මම ඉස්සෙල්ලාම රඟපෑවේ හස්කව්ව චිත්‍රපටියේ සැනකෙළිය. ඒ දෙක තමයි එකම කාලෙක වගේ හස්කව්ව ඉස්සෙල්ලා කරා. ඒකට ඇත්තට මේ කාලෙ වෙනකොට අක්කා එහෙම සිනමාවෙන් අයින් වෙලා මේ එයා හැමතිම ඒවා අතහැරලා හිටියේ. අක්කලත් කවුරුත් එහෙම වුණේ නැහැ. නමුත් අපේ ඇත්තරම ඉස්සරහා අපේ ඉස්සරහා ගෙදර හිටිය වික්ටර් රත්නායකයි ඒ දවස්වල අංකල් කියලා අපි කල්ලි කියන්නේ. එතකොට මේ ඒ ගෙදරට එනවා ඔය ධර්මස්ථාන පතිරාජා විජය කුමාරතුංග සුඩිලාරතුන් ඒ වගේ ගොඩාක් කට්ටියට එනවා. ඉතින් ඒ වගේ වෙලාව ඒගොල්ලෝ තමයි මේ විජය ඇත්තරම කියලා තිබ්බේ වගේ කුඩා පාසල් යන චරිතයක් තිබ්බේ. ඒකට මේ මාව ගන්න පුළුවන් කියලා කතා කරන්න කියලා තිබුණේ. ඉතින් ඒ වගේම දැන් ඒ කාලේ ඉතින් එහෙම ඇත්තරම මම එහෙම රඟපාන්න ඕනේ කියලා හිතාගෙන හිටියේ නෑ. ඉතින් මං හැබැයි මට පබ්ලිසිටි එහෙම කියන්නේ නංගි හැටියට මට ටිකක් මාව ටිකක් පත්‍රවල එහෙම ගිහිල්ලා තිබුණා. ඉතින් අවුරුදු 9 වෙනි පන්ති ඉන්න කාලේ ඊට පස්සේ මේ එහෙමම ඉතින් ටික ටික ඉතින් සම්බන්ධ වුණා. හැබැයි මං ඊට පස්සේ ආයෙ නවත්තලා හිටියා. මං හිතුවා නෑ නෑ මං ඉගෙන ගන්න ඕන ටීචර්සත් කියලා නෑ ඒවා ඉගෙන ගන්න එහෙම කියලා ඕනේ ඉතින් ෆිල්ම්ස් වලට යන්න බෑ කියලා ආයි ගොඩ කාලයක් හිටියා. එහෙම ඉන්නකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා කරා ගෝඩ් කිං කියලා ඉංග්‍රීසි චිත්‍රපටයක්. ඒකෙන් ඉංගලන්තයෙන් ප්‍රඩියසර්ස්ලා ඇක්ටර්ස්ලා ඔක්කොම ආවා. ඒකේ ගක් හොඳට කේරුණා. අපි මං ඉතික ආසාවෙන් කරා. ඔව් ඒකත් මට හිතෙනවා ගක් දියුණුයි කියලා. හොඳයි මේ දැන් චිත්‍රපට දිහාට අපි පොඩ්ඩක් යමු. ඉතින් දැන් මේ චිත්‍රපට ගත්තාම චිත්‍රපට කර්මාන්තය ගැන වර්තමානයේ විවිධ දෙනා විවිධ මත පළ කරනවා. කෙනෙක් කියන්නට පුළුවන් මේ ඒ දවස්වල තිබිච්ච චිත්‍රපට කර්මාන්තයට වඩා දැන් කොච්චර දියුණුද කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි තවත් කෙනෙක් කියන්න පුළුවන් නෑ ඒ දවස්වල මෙන්න මේ වගේ දේවල් තිබුණා. හැබැයි දැන් මෙන්න මේ වගේ දේවල් තියෙනවා කියලා. දැන් අක්කා ඒ කාලෙත් හිටියා අදත් ඉන්නවා මේ හැම පැත්තක්ම දකින්න කෙනෙක්. ඉතින් ඒ හින්දා මම හිතනවා මේ කාරණාව අපි අහන්න සුදුසුම පුද්ගලයා ඔබතුමිය කියලා. දැන් ඒ දවස්වල තිබිච්ච චිත්‍රපට කර්මාන්තේ අද තියෙන චිත්‍රපට කර්මාන්තේ මොන වගේ හොඳ සහ සාපේක්ෂව නරකද දැන් තියෙන්නේ? يعني ඒ දවස්වල හොඳයි කියපු දේවල් වල දැන් තත්ත්වය කොයි වගේද? දැන් හොඳයි කියන දේවල් වල තත්ත්වය ඒ දවස්වල කොයි වගේද පොඩ්ඩක් අපි විස්තර කරමු. මම හිතන්නේ කර්මාන්තයක් හැටියට ඒ කාලේ බින්ට වෙඩිය දිනුන. ඒ වගේම අපේ චිත්‍රපටි වලට ගොඩාක් ලොකු පිළිගැනීමක් තිබුණා. මිනිස්සු ගොඩාක් චිත්‍රපටයට ඇරඹුවා. ඒක සනාථ වෙච්ච එකක්. දැන් හුඟක් අඩුයි කියලා සිනමාවට යන ශාලාවකට ගිහිල්ලා චිත්‍රපට නරඹන කට්ටිය අඩුයිනේ. ඉස්සර හිටිය ගොඩාක් ලොකු ප්‍රේක්ෂකයෝ. ඒ වගේම දැන් ඇත්තටම කියනනම් මට පේන දෙයක් තමයි දැන් ඇත්තටම මම හින්දා නෙවෙයි නමුත් ඒ කාලේ හිටපු නළුලියන් තමයි අපේ ප්‍රේක්ෂකයන්ගේ වීරවරියන් හරි වීරවරු හරි වුණේ. ඒ වගේ අපේ පින්තූර එකතු කරලා ඒ වගේ ටිකක් ලොකු ෆලෝවිං එකක් තිබුණා. ලොකු මට දැන් ඒක මන් දකින්න ඒ කියන්නේ කර්මාන්තයක් හැටියට සිංහල සිනමාවට එච්චරම
ඉල්ලුමක් නැහැ කියලා මට හිතෙන්නේ. කර්මාන්තයක් හැටියට ගොඩාක් ඇත්තටම කියනවා නම් ඒ කාලේ ගොඩාක් දියුණු මීට වැඩිය. නමුත් චිත්‍රපටි වෙන ඒ කියන්නේ තේමාවල් ඒ වගේ දැන් ඒ වගේ අතින් බලනකොට දැන් ගොඩක් ඊට වෙඩි දියුණුයි. ඒ කියන්නේ දියුණු තාක්ෂණය ඒ වගේ දේවල් හුඟක් දැන් තියෙන චිත්‍රපටි වල දියුණුයි. ඒක තමයි මම දකින්නේ. නමුත් කර්මා මොකද මම හිතන්නේ දැන් කාලේ අපේ මේ ප්‍රේක්ෂකයන්ට ගොඩාක් දේවල් තියෙනවා. දැන් ඉස්සර එහෙම ටීවී එකක්වත් ඒ වගේ අනිත්‍ය ඒවත් ගොඩාක් දේවල් තියෙනවනේ. දැන් අපිට විනෝදාත්මක දේවල් ගොඩාක් තියෙනවා. රිලැක්ස් කරන්න කියන්නේ ඒ වගේ දේවල් ගොඩාක් දැන් අපේ මේ වෙළඳපොලේ තියෙනවා. හැමතැනම තියෙනවා. සමාජයේ තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතනවා ඒකත් එක හේතුවක් වෙන්නේ නැති සිනමාවට එච්චරටම දැන් ඉස්සර තරම් මිනිස්සු එච්චරටම ඇදෙන්නේ නැත්තේ. හැබැයි එකක් තියෙනවා දැන් හොඳ චිත්‍රපටියක් ඇත්තට මිනිසුන්ට කිට්ටු වෙන එකක් ආවුති. ඒකට තාමත් සෙනග ඉන්නවා. ඔව් මොන වැඩේ තිබුණත් ඒක ඒකට ඉන්නවා. ඒක හැබැයි තෝරගත්ත චිත්‍රපටිය. ඉස්සර එහෙමනේ මම හිතන්නේ හුඟක් හැම එකක්ම වගේ සාමාන්‍යයෙන් මිනිසු නැරඹුවා. ඒ වගේම අපි ඒ කාලේ මගේ අක්කලාගේ කාලේ ඉඳලා චිත්‍රපටි අපේ නළුලියන්ගේ තමයි පින්තූර එකතු කරේ. අපි නළුලිය තමයි මොන අන්න හවලා වගේ දැන් එහෙම නෑ. මට හෙන්නෙම හින්දි නළුලියන් පෝස්ටර් උයි ඒව තමයි කැලෙන්ඩර්ස් ද හැම එකක්ම තියෙන්නේ ඒවා කියලා තමයි දැන් මට හිතෙන්නේ. දැන් ඔය කියන කාරණාවට තව කෙනෙක් මෙහෙම දෙයක් කිව්වොත් දැන් ඒ කාලේ ඔය චිත්‍රපටි කර්මාන්තය දියුණුයි කියලා කියන්නට හේතුව දැන් වර්තමානයේ වගේ ජාත්‍යන්තර සිනමාව ලංකාවට මේ තරම් සමීප වුණේ නැහැ කියන කාරණාව. මොකද ඒ දවස්වල කෙනෙක් කියන්නට පුළුවන් ඒ දවස්වල ඔය හින්දි සිනමාව හෝ එහෙම නැත්නම් ඉංග්‍රීසි බොලිවුඩ් හා හොලිවුඩ් කියන මේ සිනමා ලංකාවට ඒ තරම් සමීපුන්නේ නැහැ. ලංකාවේ ප්‍රේක්ෂකයාට ඒ සිනමා නිර්මාණ දකින්නට ලැබුණේ නැහැ. උන්ට තිබුණේ මේ සිංහල සිනමාව විතරයි. ඒ කාලෙත් තිබුණා. ඒ කාලෙත් තිබුණා. මේ හින්දි චිත්‍රපටි තිබුණා. අවුරුදු ගණන් පෙන්නනේම තිබුණා. ඉංග්‍රීසි චිත්‍රපටි තිබුණා. අපි ඕන තරම් ඒ කාලේ නරඹලා තියෙනවා. හැබැයි මෙච්චර ලොකු වෙනසක් තිබ්බේ නැහැ මම හිතන්නේ. අපි කර්මාන්ත දෙකේ හරි චිත්‍රපටි වල ක්වොලිටීස් ඒ කියන්නේ ගුණාත්මක බව හරි ඒ කියන්නේ සමහර විට ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩාක් දැවැන්තනේ. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන්ස් ගොඩාක් දැවැන්තයි. අපේ තියෙන බොහොම නමුත් ඒ ඇතුලෙන් හොඳ ලස්සන කතාවක් කියනවා නම් හරි. නමුත් අපේ තියෙන බොහොම නිකන් පොඩි සිනමාවක් නේ. එච්චර ලොකු දැවැන්ත දේවල් කරන්න තරම් අපි පොහොසත් නැහැ මම හිතන්නේ අපේ සිංහල සිනමාව. ඉතින් ඒ කාලේ අපි දෙගොල්ලම නිකන් සමසම වගේ ගියා කියලා මට තේරෙන ඉන්දිය සිනමාව සිංහල සිනමාව ඉන්දියාව කියන්නේ මහා විශාල රටක්. ඒ වගේම ඒගොල්ලන්ගේ ප්‍රේක්ෂක හැමෝම වගේ ප්‍රේක්ෂකයෝ ඒ වගේ මුළු රටේ මුළු ළඟ ලෝකෙම ඒගොල්ලන්ගේ ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඉතින් සිංහල සිනමාවට තියෙන බොහොම පොඩි කුඩා සිනමා ප්‍රේක්ෂකයෝ කොටසක්. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලන් හරියට ඒක අඳුරගෙන කර්මාන්තය කියන්නේ මොකද්ද කොහොමද ඒගොල්ලෝ ඒගොල්ලන්ට ලං වෙන්නේ මිනිස්සුන් ප්‍රේක්ෂකයන්ට කියලා අඳුරගෙන ඒගොල්ලෝ ඉස්සරහට ගිහිල්ලා තිනවා ගොඩාක් අපිට වඩා තාක්ෂණයේ පැත්තෙන්ද ප්‍රොඩක්ෂන් පැත්තෙන්ද හැම එකින්ම. ඉතින් දැන් අපි තාම එතනද ඊටත් පල්හැට ගිහිල්ලාද කොහෙද ඒකයි ඒකයි වෙනස. ඒ කාලෙත් හින්දි ෆිල්ම්ස් තිබුණා ගොඩාක් තිබුණා. ඒ කියන්නේ සිංහල සිනමාවත් ඒ දවස්වල ගොඩ තිබුණා කියන්නත් බැහැනේ. ඉතින් තිබුණා ඒ කියන්නේ පෙන්නකොට ගොඩාක් කල් පෙන්නනවා. ඉතින් මට මතකයි නොවම්බර් 17 වගේ චිත්‍රපටි දවස් 200ක් දවලා තිබ්බා. 100ක් යනවා කියන කෙච්චර අමාරු දෙයක්වත් නෙමෙයි. ඉතින් හුඟක් චිත්‍රපටි දවස් 100ක් වෙන්නවා. ඒ වගේම හින්දි චිත්‍රපටත් ඉංග්‍රීසි චිත්‍රපටත් ඒ වගේ කල් පෙන්නවා මෙහි. හොඳයි අපි තවත් බොහෝ දේවල් රසවත් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යමු වෙනටයි. විරාමයෙන් පස්සේ යලිත් අපි සමගින් සම්බන්ධ වෙමු.